Nihayet. එක්තරා ධ්වනිමානයක් තෙහෙත් සරසලක් හා එකවර නාද කළ විට නුගසුම් හයක් ඇසුනි. තන්තුයි ආතතිය මදක් වැඩි කළ විට නුගසුම් ගන්න අටක් විය. ධ්වනිමානයේ පළමු හා දෙවන සංඛ්‍යාත වෙනෙනම සොයන්න. අපි දැන් අඳු මේ කියපු සිද්ධිය මොන සරසලක් තියෙනවා 100 Hz ධ්වනිමානයක් තියෙනවා. තන්තු විතරක් කනිමු. තොර කියන එක දුනිමාන 100 Hz සරසලක් සමග එකවර නාද කරන නුගසුම් 6ක් එනවා. නුගසුම් 6ක් එනවා කියන්නේ ඉතින් නුගසුම් සංඛ්‍යාතය වෙන්න ඕනේ මොකිටද? එකතරා දුනිමානයක් නුගසුම් නාද කළ විට නුගසුම් 6ක් එතුණි. තත්පරයකදී කියලියු. තත්පරයකදී වෙන්න ඕනේ හරි. තත්පරයකදී නුගසුම් 6ක් එනවා. කියන්නේ නුගසුම් සංඛ්‍යාතය තමයි 6 කියන්නේ. නුගසුම් 6ක් එතුණි. ඒතකොට මොකෝ වෙන්න ඕනේ? 106 හෝ 6 කඩුවීම 94 හර්ට්ස් වෙනවා. ආතතිය මදක් වැඩි කළ විට උදේ කොහොමද සමානුපාතික වෙන්නේ? වර්ගමූල T අපි අවස්ථා කිහිපයකදී කිව්වා. ආතතිය වැඩි කළොත් මොකෝ වෙන්නේ? සංකේතය වැඩි වෙනවා. ආතතිය වැඩි කළ අවස්ථාවේදී ආතතිය මදක් වැඩි කළ විට අටක් වෙනවා. අන්න මෙයා අටක් වෙනවලු ආතතිය වැඩි කරාම. දැන් බලමු ආතතිය වැඩි කරාම මොකෝ වෙන්නේ? එහෙනම් මේ 106 තියෙන අගේ වැඩි වෙන්න ඕනේ. 94 වැඩි වෙන්න ඕනේ. මේ දෙකම වෙන්න ඕනේ නේද? ඒතර අපි බලමු නැවත අටක් විය හැකි විදි මොනවද කියලා. 108 කියන්නේ 106 කියන එක 108 වුණොත් මොකෝ වෙන්නේ? අන්න නැවත අටක් ලැබෙනවා. මේ නුගසුම් සංකේතය තප්පරයකදී වෙන්නේ. තප්පරෙ නුගසුම් ගන්න අටක් වෙන්න එක හේතුවක් තමයි මොකද්ද? 106 108ක් වෙන එක. මෙයා දෙකකින් වැඩි වෙන එක. අනිත් එක 94 වැඩි වෙලා මෙහෙම වුණොත් 108 වුණොත් අපච්චි එතකොට අටක් වෙනවා. ඒතොර ඇත්තටම මටත් සැකයි මේකේ උත්තර දෙකම ගන්න පුළුවන්. ආතතිය මදක් වැඩි කරනවා කියන නිසා ගොඩාක් කාලාට ගැලපෙන්න 106 කියලා තමයි මගේ හිත කියන්නේ. මොකද ඒක චුට්ටයි නැටි කරන්නේ 100 තමයි ගැලපෙන්නේ. මේ මොකද 94 කියන එක 100ට වෙනවා කියන්නේ ලොකු වැඩිවීමක්නේ. එහෙම වෙනනම් ටික ලොකුවට අත් වැඩි කරන්න ඕනේ. ඉතින් 100 තමයි වඩා ගැලපෙන්නේ. හැබැයි 94 100ක් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද හේතුව මදක් කියන වචනේ සාපේක්ෂයිනේ. කෙනෙකුට මදක් වෙන්නේ දැන් අලියෙකුට මදක් කියන්නේ. අලියක් මදක් කියවා කියන්නේ චුට්ටක්. භූමිය මදක් කියවා කියන්නේ ගණන් ගන්න බෑ. මේ වගේ මදක් කියන එකට ලෝකෙ මෙච්චරයි කියලා කෙනෙක් කියන්න බෑ. ඒ අයගේ සිතිවිලි අනුව තමයි. දානනොතික් මදක් කියන එක නෙමෙයි දුප්පතෙක් මදක් කියන්නේ නේද? ඒ නිසා මදක් කියන ප්‍රමාණයට අපිට ප්‍රමාණයක් දෙන්න අමාරුයි අපේ දන්න ලෝකේ. ඒ නිසා 94 108 වීමත් විය නොහැක්කෙම නැහැ. මොකද මෙතන සාපේක්ෂතාවය අනුව ඉතින් 106 තමයි වඩා ගැලපෙන උත්තරේ. බලමු මොකද ඒක උත්තරේට දීලා තියෙන්නේ කියලා. 26. 106 තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. එතකොට මුල් සංකේතය 106 කියන අදහස දෙවෙනියට 108 කියන අදහස තමයි ගලපලා තියෙන්නේ. ඉතින් අපේ උත්තරේ හිට වඩාත් හොඳයි කියලා ඒ දෙක හිතෙනවා අපිට. නමුත් ඉතින් 94 නොගෙනම කියලා අපිට කියන්න බෑ. 94 108 නොගෙන ඉන්නත් බැරි කමක් නැහැ. ඒකට මම උත්තර යුගලයක් කියනවා. කෙනෙකුට තර්කානුකූල කෙනෙකුට මදක් කෙනෙකුට වඩාත්ම ගැලපෙන්නේ 106 108 කියන යුගල. නමුත් කවුරු හරි කෙනෙක් මදක් කියන එක ගැන ප්‍රශ්න කරනවා නම් එතකොට ඕනනම් කියන්න පුළුවන් 94 108 කියන යුගලෙත් මම හරි දෙනවා. සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නාර්ථ තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමතෙකුට තර්ක කරලා ගන්න පුළුවන් වෙනත් උත්තර සෙට් එකක් තියෙනවා. ඒ වගේ ඉලව විභාගේ ප්‍රශ්නාවම ඒ උත්තර යුගල දෙකටම ලකුණු දෙන්න වෙනවා. හරි. ඊට පස්සේ කියනවා ආරම්භයේ ධ්වනිමානය මත කිලෝ දෙකක භාරයක් වටවා තිබුණ නම් දෙවන අවස්ථාවේ අමතර එකතු කළ ස්කන්ධය සොයන්න. අන්න දෙවන අවස්ථාවේ අමතරව එකතු කළ ස්කන්ධය අපෙන් විදාපාර අහන්නේ. ආරම්භ කිලෝ දෙකක් තියෙනවා. අපි නම් ඒගොල්ලෝ දීපු උත්තරේට විතරක් දැන් හදනවා. මොකද ආරම්භ 106 තිබිලා 108 වුණායි කියලා ගන්නවා. රෙෆ් සමානුපාතිකයි වර්ගමූල T. රෙෆ් කියන්නේ 106 සමානුපාතික කිලෝ දෙක කියන්නේ නිව්ටන් ස්ක්වර් වර්ගමූල. එකකට විතරයි මම ගන්නේ. 94 108 ගන්නේ නැහැ. අනිත් එක අපි ගන්නවා 108 108 සමානුපාතිකයි අපි එක කැපිටල් M කියලා ගමු. MG කියලා ගමු. දැන් T කියලා ගමු. T කියලා ගමු. අංක දෙක. දැන් මම දෙක බෙදනවා එකේ. එතකොට 108 බෙදීම 106 සමානයි t බෙදීමේ t අකුර t බෙදීම 20 වර්ගමූලය. ඒකෙන් මම t වලගේ වහගෙන අමතරගේ හොයන්න යන්නේ. කොහොමද කරන්නේ? 108 බෙදනවා 106ෙන්. 108 බෙදනවා 106ෙන්. ඒක වර්ග කරනවා. ඒක වැඩි කරනවා 20. වාට වෙනවා 20 * 7 = 6. 7.6 නිව්ටන්. එතකොට වැඩිපුර ආපු අමතර බලය වෙන්නේ 0.76 නිව්ටන්. අමතර ස්ථාන්දයක් විතර ගත්තොත්
මේක අපි බෙදන්න ඕනේ ස්කන්ධ නිව්ටන් කිලෝග්‍රෑම් වෙන 10 බෙදන්න ඕනේ 0.76 කිලෝග්‍රෑම් වලින් 76. ඒක නම් ඉතින් මදක් වගේ පේනෝ නේද? බලමු මේක දිල දින සූත්‍රයේ කියලා. බෝ 76.2. හරි. ඒක තමයි උත්තර. ඒතර මම ගත්තේ 106 108 කියන යුගලට විතරයි. ඉච්චරයි.